වරදක් නැහැ. දැන් කොහොමද අලුත් කණ්ඩායම අරගෙන ඉදිරි ගමනක් යන්නේ? ඉතින් අනිවාර්යයෙන් අපි ඉදිරියට යනවා. දැන් සමහරු බලාපොරොත්තු වෙන 2024 නාමල පිපේ කියලා ඔබතුමාගේ අදහස. ඒකද අර උන්ගේ අදහස්. පොහොට්ටුවෙන් කෙනෙක් කියනවාද මේ පාර? පොහොට්ටුවෙන් අපේ අනි දැනට අපි තාම තීන්දු කරලා තියෙන්නේ මේ අපේක්ෂකේ දාන්න දැන් අපි දන්නේ නැහැ කොයි තාම ප්‍රධාන තීන්දුවක් කරගත්තේ නැහැ. ප්‍රසිද්ධ කෙනෙක්ද? වෙන්න පුළුවන්. ජේෂ්ඨ කෙනෙක්ද? තරම කෙනෙක්ද? කවුරු හරි එක්කෙනෙක් කියනවා. දැන් අර කලින් කිව්වා වගේ බලාපොරොත්තුවට ඉඩක් දෙන්න. ඔව්. බලාපොරොත්තු. කවුද? නාමල පිපේ. මම දන්නේ නැහැ. මං හිතන්නේ එයා එන්නේ නැහැ. විපාරෙ එන්නේ නැහැ. අනිල් මහත්තයත් එක්ක ගමනක් යනවද ඉදිරියටත් නවතිනවද මේක? යන්න පුළුවන් ප්‍රමාණය යනවා යන්න බැරිද නැවතිනවා. සාකච්ඡා සාර්ථක වෙලාද බැසිල් මහත්තයත් එක්ක කරපු? මම නම් දන්නේ නැහැ. ඒක මට අහන්න බැරුණා. නම් බැසිල් මහත්තයා හම්බුනේ නැහැ මට. ඔබතුමාලා අද රැස් වෙනවා කියලා වාර්තා කරලා තියෙනවා මේ හවසට තියෙනවා එහෙම රැස් වෙනවා මොනවද සර් සාකච්ඡා වෙන්නේ තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ අපි සාකච්ඡා වෙන්නේ මම කියන්නේ රටේ තියෙන දේශපාලන තත්ත්ව පිළිබඳ සාකච්ඡා කරනවා ඔබ දැන් මේ රුමුනේ മന്ത്രിවරු ඉන්නලා තියෙද ඊළඟ ජනාධිපතිවරණයට ඔබ අපේස් එකේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න එපා කියලා තාම එහෙම මට නම් දැනුවේ නැහැ කාටවත් ප්‍රසන්න රණතුංග මහත්තය කියලා කියනතොත් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරොත් අපේස් එකේ අපිට දිනන්න බෑ ඒ නිසා එහෙම ඉදිරිපත් කරොත් අපි ගැලවිලා ජනාධිපතිතුමාට ඒ කියන්නේ රනිල් කිසිමත්තුමත් යනවා කියලා චන්ද්‍රිකා චන්ද්‍රිකා නෝන ඇවිල්ලා මා මෛත්‍රී ලෝක එළවලා මොනදි මහා ප්‍රශ්න මන් දන්නේ මොනවා කියන්නේ විශාල අර්බුදේ අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපි බොට් වෙන්නේ හැබැයි සීනා කඩදාස් පක්ක කැන්න බින්දල ගිහින් එක ගොඩ ගන්න තමයි තුමි ඇවිල්ලා චන්ද්‍රිකා මට ගොඩ ගනීද ඒ මං මන් දන්නේ නැහැ කොහොමද කියලා ඉතවත් ඒ මියත් හිටියා පක්ෂේ පක්ෂේ එතුමාගේ එතුමිය ප්‍රධානව හිටියා එතුමිය පක්ෂෙන් ගියපු අවස්ථාව තියෙනවා වෙන පක්ෂ හදපු අවස්ථාව තියෙනවා තුමි නැවත ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ තුමියට අයිතියක් තියෙනවා ඒක ගොඩ නගන්න. පොහොට්ටු බිබිදුනාගේ සීනා කනිදාස් පක්ෂෙත් ඉදිරියේ බිබිදයිද? බිබිදේ නෝ බිබිදේ නෝ